විරසේකර සංවිධානයක ලේකම් යුද්ධෝ චේන් සංවිධානය අදවසේදී අපි කිලිපත්පුර නගරයේ වගේම ඉවේනේ දිස්ත්‍රික්ක කීපයක යුද්ධෝ චේන් සංවිධානයේ විදිහට මේ විරෝධතාවය පවත්වන මොහොත කියලා කියන්නේ අපි දන්නවා පහස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා ඒ කියන්නේ Tamange දේශපාලන බලාරමුණු වෙනුවෙන් පහස්කු ප්‍රහාරයේ අත්තරම ගත්තොත් සිද්ධ කරලා වසර පහක් ගත වෙන්න දෙනවා එවකට අගමැති හිටපු රනිල් වික්‍රමසිංහ අද මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට ඉන්නවා. ඒ වගේම තමයි මේ ප්‍රහාරය දැනගෙන හිටපු සියලු දෙනා අද මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. දේශපාලන වේදිකාවල තාමත් කිසිම ගැටලුවක් නැතුව ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. අපිට අදත් වෙන්න තියෙන මොකද්ද? නැවත වතාවක් එළඹෙන ජනාධිපතිවරණ මහමැතිවරණවල මේ බිල්ලට දීපු ජනතාවගේ මිනීමතින් දේශපාලනය කරන නරුමත්ය අපිට නැවත පෙනෙමින් තියෙනවා. අපි අහන්නේ එක මේක දෙයයි. මේ සියල්ල මැත්තේ නැවත වතාවක් මේක දැනගෙන හිටපු සිල් දෙනා මේකට වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල සිරිසේනලා රාජපක්ෂලා ඇතුළු මේ සිල් දෙනා නැවත මැතිවරණ වේදිකාවල පොරොන්දු දෙනවා. ආස්තු මහාරේ විඳිතියන්ට යුක්ති ඉෂ්ට කරනෝ අවුරුදු පහක් යනකල් වගකීතු කිසිම මේ සිනු දන අසමත් වුණා මේ පාර්ලිමේන්තු අසමත් වුණා මේ තේ නීති පද්ධතිය අසමත් වුණා කියන එක තමයි ප්‍රතිඵලය හැබැයි මේ ඔක්කොම තියද්දී ආස්තු ප්‍රහාරේ විඳිතියන්ට අවුරුදු පහක් තිස්සේ කිසිම යුක්ති ඉෂ්ට කිරීමක් නොකර තියද්දී දැන් රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ ආණ්ඩුව එකන වග කියන්න ඕන ඝාතකයෝ ඉන්න ආණ්ඩුව අපිට කියනවා තවත් බෝම්බ දෙකක් ගැන මරාගෙන මැර බෝම්බ දෙකක් අපි ඉස්සරහට ගෙනල්ලා දාලා ඒගොල්ලෝ සුපුරුදු පරිදි එදා 2019 පාස්කු ප්‍රහාරේ වෙලාවේ ජීවිතය බේරගත්තා වගේම අර බෝම්බ දෙක අපි ඉස්සරහට ගෙනත්තාලා ඒගොල්ලෝ ජීවිතය බේරගන්න හදනවා එකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ මේක බදාගත්තොත් මරාගෙන මැරෙන බෝම්බයක් අනිත් එක තමයි ඉන්දියාවේ මැතිරත් වීම ඉන්දියාව බලහත්කාරයෙන් මෝදිලාගේ දේශපාලන මනාවන් වෙනුවෙන් අපේ රටවල් යටත් කරන්න ගේන මේ අධිපතිවාදී මැතිරත් වීම ඒක බදාගත්තත් ඒත් ඒකත් මරාගෙන මැරෙන බෝම්බයක් බවට පත් වෙනවා මේ ඔක්කොම මැද්දේ තමයි මෙරටේ ජනතාවට දැන් සිද්ධ වෙලා තියෙනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් බේරෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බේරෙන්න ඉන්දියාවේ මෝදිලාගේ දේශපාලන බලාරමුදලින් සිද්ධ කරන මේ ව්‍යාපෘති වලින් බේරෙන්න මෙරටේ ජනතාව සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔක්කොම මැද්දේ තමයි තමන්ගේ දරුවගේ අධ්‍යාපන අයිතිය නැති කරන්න මේ වෙද්දි රනිල් විජේදාස වාර්තාවක් ගෙනල්ලා ඒ වාර්තාවට අනුව අධ්‍යාපනය නුදුරන්න යන්නේ. පෞද්ගලික පද්ධතිය නැවත වතාවක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පෞද්ගලික රෝහල් පෞද්ගලික ආගාරවලට අවසර දීලා ඒවා දිගින් දිගටම කරගෙන යන්න හදන්නේ. විදුලි බල මණ්ඩලය නෑරි කරන විකුණනකට විදුලි බල මණ්ඩල සේවක විරුද්ධයි රටේ සාමාන්‍ය ජනතාව විරුද්ධයි හැබැයි එහෙම තියෙද්දී විදුලි බල මණ්ඩලය කෑලි කරන විකුණන අයත් කෙරුම්පත ගැසට් කර ආණ්ඩුව ඒ කියන්නේ මොකද්ද මේක පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියන ඉන්දිය තමයි ඊයේ දවසේදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව එනිසා අපිට කියන්න තියෙන එක මේක දෙයයි අවුරුදු සමයේදී අවුරුදු කුමාරවරු වෙලිගස්සා වේදිකාවල අවුරුදු කුමාරවරු එලිගස්සා. හැබැයි අපි කියනවා ඒ අවුරුදු කුමාරවරු පිටිපස්සේ ඉන්න සැගවුණ අමුත්ත කවුද කියලා අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ සැගවුණ අමුත්ත තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා එන්නේ. ඒ සැගවුණ අමුත්ත තමයි ඉන්දියාවේ මෝදිගේ දේශපාලනයේත් ඇවිල්ලා මේ වැඩපිළිවෙල ලංකාව ඇතුළේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒ නිසා අපි කියනවා මැතිවරණයේ ඉස්සරහා මැතිවරණයේ ඉදිරිපත් වෙන කිසිම මේ රටේ ප්‍රධාන දේශපාලන ව්‍යාපාර එකක්වත් කියලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට විරුද්ධද නැද්ද කියලා කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඉන්දියාවේ ව්‍යාපෘති වලට මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ මේ ඔක්කොම එක වල්ලේ පොල් නම් විතරයි වෙනස්, මූණු විතරයි වෙනස්. ඒ නිසා අපි කියනවා 2022 දී මේ රටේ ජනතාව පාර බහලා කියපු පණිවිඩය අපි ජනතාවට නැවත කියනවා. එතමයි මේව පරද්දන්න දියවන්නාවෙන් එළිය බලය පාස්කු විදියට යුක්ති ඉෂ්ට කරගන්න නම් අපි කියනවා සිංහල තමිල් මුස්ලිම් ભેදයෙන් තොරව ජනතා බලයක් ගොඩනගිය යුතුයි. ජනතාවගේ අරගලයකින් ජනතාවගේ උද්ඝෝෂණයකින් තමයි පාස්කු විදියට යුක්තිය දිනාගත හැක්කේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පන්නන්න නම් ඉන්දියාවේ මේ ව්‍යාපෘති ටික අධ්‍යාපනය සෞඛ්‍ය විදුරණ කොන්දේසික පරද්දන්න නම් ජනතා බලයක් අවශ්‍යයි. එහෙම නැතුව නැවත වතාවක්
රනිල් රාජපක්ෂලා වෙනුවට අතිවර්ණයේදී වෙන කෙනෙක් එන්න පුළුවන්. නැත්තම් රනිල් රාජපක්ෂලාම වෙන වේශයකින් එන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ අවුරුදු කුමාරවරුන්ට රැවටිච්ච කාලේ ඉවර කරලා සංගවුන අමුත්තත් එක්කම මේ අවුරුදු කුමාරවරු ටිකක් පන්නලා ජනතා බලයක් ගොඩනැගීම වෙනුවෙන් පෙළ ගැහිමු. ඒ වෙනුවෙන් අකණ්ඩ අරගලය කොම වෙනසක් දක්වා යන අපි දැක්කා ආස්තු හිඳිතෝ අවුරුද්දක් ගානේ පාර්ලිමේන්තුවේ කියලා ලිප්ති නාමයක්. ඔව් අපි කියනවා ඒකට තියෙන උත්තරය තමයි ජනතාවගේ අයිතීන් දිනන උත්තරය තමයි අකණ්ඩ අරගලය කොම වෙනසක් දක්වා ගෙනියන එක. ඒ වෙනුවෙන් මෙරටේ අරගලයේ නායකත්වය දීපු ක්‍රියාකාරී හිටපු අරුණ ආදරණීය සහෝදර සහෝදරියන් අපි කියනවා ඔබේ තරුණ ජවය එකතු කරන්න මේ අකණ්ඩ අරගලය ක්‍රම වෙනස වෙනුවෙන් ජනතා බලයක් ගොඩනගන්න. එක මැතිවරණ වලින් ජනතාවගේ අත්සරන් බවට යට වෙන්න ඉඩ දෙන්න එපා කියන අනිවිඩය තමයි අපි අදවස් ඉඳලා බදින්නේ.